ඇසි දිසි බාණයන් සොයා යන සොඳුරු ගවේෂකයාගේ අවකාශය බ්‍රයන් බ්ලොග්ස්. ආයු බොහෝ වේවා. ඉතින් මම මේ මොහොතේ ඇඳලා ඉන්නේ වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ එක් ඇනිකට් එකක් ළඟ. එහෙම නැත්නම් වන් ට්වෙල්ලක් ළඟ. ඉතින් මෙතන විශේෂිත වන්නේ මා ඉදිරිපසින් තියෙන්නේ මිරිදිය. මා පසුපසින් තියෙන්නේ කරදිය. ඉතින් මුහුදු සීමාවෙන් එන කරදිය මිරිදියට එකතු නොවෙන්න යොදාගත්ත බණ්ඩ්වෙල්ල තමයි මේ මෙතන තියෙන්නේ. ඉතින් ඉතාම ලස්සන නිදහස් පරිසරයක් තියෙන සොඳුරු තෝතැන්න. ඉතින් හැමදාමත් වගේ විශේෂයෙන්ම ඉල්ලනවා අපි ආදරණීය ජනතාවගෙන් මේ තැන ඔබ බොහෝ දෙනා දන්නේ නැතුව ඇති. ඔබට ආරාධනා කරනවා ඇවිල්ලා නරඹන්න මේ තැන. කොහොමද මේ තියෙන පරිසරයේ සුන්දරත්වය කියලා. ඉතින් මේ වගේම තමයි විශේෂයෙන් ඉල්ලනවා. අනේ මේ හැමදාමත් කියන්න වගේ මේ වටිනා කියන සම්පත් අපි රැක ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔබ ඇවිල්ලා මේ සුන්දරත්වය විඳගෙන යන්න ප්ලාස්ටික්, විදුරු බෝතල්, පොලිතින් එහෙම දාලා මේ භූමිය අපවිත්‍ර කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් සන්ධ්‍යා භාගය මේ මේ මම ඉන්න ප්‍රදේශයට මාරම ලස්සනයි. ඔබට බලන්න පුළුවන් මම පෙන්නන්නම්. එහෙමනම් ඉතින් අපි යමු මේ වක්වැල්ල කිව්වට පස්සේ. බොහෝ දෙනා නොදන්න සුන්දර තැන් කීපයක්ම තියෙනවා. ඒ තැන් වලට ගිහිල්ලා අපි බලමු කොහොමද සන්ධ්‍යා භාගය ගත වෙන්නේ කියලා. එහෙමනම් ඉතින් රැඳිලින්න හොම්බුම්.
ඉතින් මම මේ මොහොතේ ඉන්නේ වක්වැල්ල පාලමේ මධ්‍යස්ථයේ. කියන්නේ මැද කොටසේ තමයි මම ඉන්නේ. මම දැන් ඉන්නේ පදික වේදිකාවේ. මේ පාලම ගත්තට පස්සේ 1999 නොවැම්බර් මාසේ තමයි මේ පාලම ඉදිවිලා තියෙන්නේ, විවෘත කරලා තියෙන්නේ. ඉතින් එවකට ඉඳපු අපේ අධ්‍යාපන අමාත්‍යතුමන් රිජට් පතිරණ මැතිතුමන් තමයි මේ පාලම විවෘත කරලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ පාලම ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ, මෑත කාලයක් වෙනකල් ලංකාවේ දිගම පාලම හැටියට නම් කෙරුණා මේ පාලම. ඉතින් කාලයත් එක්ක තවත් අලුතෙන් පාලම් බිහිවෙද්දි දැන් ලංකාවේ දෙවනි තැනට පත් වෙලා තියෙනවා. මේ පාලමේ විශේෂත්වය තමයි මේ මෙහි ගමන් කිරීමට පුළුවන් වන්නේ එක වර්ගර එක වාහනයක් පමණයි. ඉතින් මේ මැද කොටසේ වෙනම කොටසක් තියෙනවා වාහනය ගිහිලා නතර කරගෙන ඉන්න. අන්නේ කොටසෙදි තමයි මේ වාහන හුවමාරුව වෙන්නේ, දෙපැත්තට හුවමාරු වෙන්නේ අන්නේ මැද කොටසේදී. ඉතින් සුවිශේෂී තැනක්, මොකද මේ බොහෝ දෙනා නොදන්න තැනක්. බ්‍රයන් බ්ලොග්ස් වලින් අපි අද ඕගොල්ලොන්ට ගෙන ආවේ මෙහි ඇත්තම කතන්දරය. ඉතින් මේ වන විට නම් මෙහි තියෙන අලුත් වැඩිය කටයුතු ඒව මේ ඔක්කොම මග අණ හිටලා. ඉතින් මේ වන විට දැන් ඔබට පේනවා ඇති මේ පහළ බැලුවොත් ඇත්තරම හෙන කටුකදායක, මේ කියන්නේ කනගාටුදායකයි මේ දර්ශනය දකිද්දි. මේ සම්පූර්ණයෙන්ම වතුරට ගහගෙන එන උණගස්, ඒ වගේම ප්ලාස්ටික් බෝතල්, වීදුරු බෝතල්, පොලිතින්, ඒ වගේම තමන්ගේ නිවෙස්සල තියෙන කුණු ගොඩවල් ඔක්කෝම ඇවිල්ලා මෙතන අවහිර වෙලා තියෙන්නේ. ඉතින් කාලෙකදී අපේ නාවික හමුදාවේ යොදුසෙබළු කණ්ඩායම් විසින් මේ කොටස පවිත්‍ර කරනවා කියලා අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න හම්බුණා. නමුත් ඉතින් අපි විශේෂයෙන්ම කියනවා අපේ රටේ සම්පත් මේවා මියදැන්නට ඉඩ නොදී රැකගන්න කියලා බලධාරීන්ගෙන් උත් ඉල්ලා සිටින ගවම්ම. ඉතින් වක්වැල්ල පාලම ගැන තමයි මේ මොහොතේ මම කතා කරේ. ඉතින් වක්වැල්ල ගියවට පස්සේ සන්ධ්‍යා භාගය සැඳෑ සමය ගත කරන්න ඉතාම සුදුසු තෝ තැන්න. මොකද වැව් බන්ට් එක තියෙනවා, බන්ට් එක දෙපැත්තේ නිදහස් භූමිය තියෙනවා. තමන්ගේ දුවා දරුවන් එක්ක, ඒ වගේම තමන්ගේ ආදරවන්තිය ආදරවන්තයා එක්ක ඇවිල්ලිවල නිදහසේ අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න, පරිසරයට හානියක් නොවෙන්න, තමන්ගේ නිදහස භුක්ති විඳලා යන්න සුදුසුම තැනක් තමයි මේ වක්වැල්ල කියන්නේ. ඉතින් එහෙමනම් අපි යමු තවත් තැනකට මේ සුන්දරත්වය විඳින්න. රැඳිලින් ඔහොමම අපි ගිහිල්ලා කතා කරමු එතෙන්ට. දවසේ වක්වැල්ලේ ඩෑම් එකයි, ඊට පස්සේ වක්වැල්ලේ තියෙන සුන්දර තැන් එක්ක තමයි අද දවස ගෙවුනේ. ඉතින් හැන්දෑව රෑ බෝවීගෙන එන වෙලාවේ හිතුවා මේ මම කොරියාවේ ගිහිපු වෙලාවේ ගොඩක් මාස කරපු රස කෑමක් ලංකාවේ දිහා රස බලන්න. ඉතින් අපේ චාන ලංකාවට එදී මට රාමියෝන් අරගෙන ආවා. ඒ වගේම අපේ මහත්තයා අඩේ මහත්තයා මට ලිපක් ඒව මේව ගෙනත් දීලා තිනවා. ඊට පස්සේ ඉතින් අපි විශේෂයෙන් මතක් කරනවා ගල් එකේ ගයන්නයි ඇතුළු කොරියාව යාළුව සෙට් එකම මතක් කරනවා අනිවාර්යෙන්ම. ඉතින් එහෙමනම් අපි රාමියොන් එක හදාගන්න යමු. මේක රහ බලමු කොහොමද කියලා. රාමියොන් එක රහ බලලා අද චාරිකාව නිවා කරනවා. එහෙමනම් ඉතින් හැමදාමත් වගේ කියනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මෝ කියලා subscribe කරන්න. ඒ වගේම මෙතන තියෙන bell icon එක click කරන්න. මේ වගේ ලස්සන video අරගෙන තවත් ඉදිරියට ඔයාලා ඉස්සරහට අපි එනවා. එහෙමනම් ඉතින් අපි යමු රාමියොන් එක හදන්න. We'll be right back.
ඔන්න මේ අද සන්ධ්‍යාව එහෙම ගත වුණා වක්වැල්ල බන්ට් එක එමන් නැත්තම් වේල් බන්ට් වේල් ඉඳගෙන ඉතින් මේ අද මගේත් එක්ක ගමනට සම්බන්ධ වුණා අපේ බුද්ධික මගේ මිත්‍රයා ඉතින් එයාවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ රයිට් එහෙමනම් ඉතින් කොරියාවේදී ඇත්තටම රස බලපු මම ගොඩක් ආසාවෙන් රස විඳපු අද වැඩි අනාගණිත් දන්නේ නැහැ මේ දිග වැඩි නිසා රාමියොන් නෑ රස බලන්න තමයි සූදානම් වෙන්නේ අපි බලමු කොහොමද රහ කියලා කොහොමත් ඉතින් රාමියොන් එකක් කියන්නේ මෙච්චර වැඩ දාලා හදාගන්න එකක් නෙමෙයි ෂණිකව හදාගන්න නූඩ්ල්ස් එකක් මම ඉතින් පොඩ්ඩක් අද වැඩකිට පොඩ්ඩක් වැඩි කරලා හදාගත්ත රස වැඩි වෙන්න මරු එවනම් ඉතින් කොරියාවේ කොල්ලෝ දෙට්ටයක් මතක් කරනවා ආදරෙන් එහෙමනම් ඉතින් තවත් එපිසෝඩ් එකකින් හම්බෙමු ජය වේවා